අයිබෝවන් මගෙන් රටට වැඩපිළිවෙල මේ වන විට සමාජගත වෙලා තියෙන්නේ. ඒ හරහා සමාජය අසාධාරණටපත් වෙච්චි බොහෝ දෙනෙක්ට සාධාරණය ලබා ගන්න කණ්ඩායමක් වශයෙන් අපි එකතු වෙලා ඉන්නවා. ඒ එකතු වෙලා ඉන්න කණ්ඩායමේ නියමුවාණන් නියමුවරුන් රාශියක් අද දවසේදී මම කතා කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඉතින් මේ මගෙන් රටට කියන සංවිධානය මොකක් නිසාද බිහි වෙන්නේ? අපේ සංවිධානයේ අරමුණු මොනවද? අපි මොනවද ඉදිරියට කරගෙන යන්නේ? මේ සංවිධානයේ සමාජයට බලාපොරොත්තු වෙන්න පුළුවන් මොනවද කියන එක ගැන කෙටි කතා බහක් වෙයි අපි මේ ආරම්භ කරන්නේ. තිලකරත්න මහත්තයා ආයිබෝවන් කියලා පිළිගන්නවා. මේ සමාජ කතිකාවතේ අපි බොහෝ වෙලාවක අපි සමාජයත් එක්ක හැප්පෙනවා. අපි සාධාරණයක් ඉෂ කරගන්න නොයෙකුත් ආයතන වලට යනවා. ඇයි අපි මේ වගේ දේවල් කරන්නේ? මේමයි සංජය, රටේ අද ලංකාවේ තියෙන තත්ත්වය නිසා තමා මේ වගේ සංවිධානය බිහි වෙන්නේ. මොකද ඇත්තටම ප්‍රශ්නයක් නැත්නම් අපි දිනටත් මේ වගේ සංවිධානයක් හදාන ප්‍රශ්න වලට ඉදිරිපත් වෙන ප්‍රශ්නයක් ඉතුරු වෙන්නේ නැහැ. ප්‍රශ්න බිහි වුණ නිසා තමා සංවිධානගත වෙන්න වෙලා තියෙන්නේ. එතකොට ඒකේ ඒ අසාධාරණයට ලක් වෙලා ඉන්න පිරිසට වග කියන්න කෙනෙක් නැහැ. උත්තර දෙන්න කෙනෙක් නැහැ. වගකීමක් ගන්න රජයක් නැහැ. එහෙම වුණාම ආණ්ඩුවක් නැහැ. පාලකීක් නැහැ. ඒ නිසා රටේ ජනතාව, ව්‍යවසායකයෝ, ඒ වගේම වෙනත් ශ්‍රේෂ්ඨවල ඉන්න සියලු දෙනාම විශාල අපහසුතාවයකට පත් වෙලා තමන්ට තමන්ගේ ප්‍රශ්නේ කියා ගන්න නැත්තත් වෙන පත් වෙලා තියෙනවා. තිලකරත්න මහත්තයා, දේශපාලන හස්තයක් තියෙනවද පිටිපස්සෙන් මේකේ? නැහැ, දේශපාලන හස්ත තියෙන අවශ්‍යතාවයක් නැහැ. සිවිල් ජනතාවට ඕන වෙලාවක තමන්ට ලක් වෙන අසාධාරණයක් වෙනින් පිටිහිටින්න සිවිල් සංවිධානය බිහි වෙන්න පුළුවන් ඕන රටම ලෝකයේ ඕනතරක බිහි වෙලා තියෙනවා. ඒකට දේශපාලනයේ මුල් කරගෙන ඒ වගේ සිවිල් සංවිධානය බිහි වෙච්චක් තියෙනවා. නමුත් මේ මගෙන් රට කියන සංවිධානයේ මම දැනුවත් වුණා නම් ඇත්තටම අපි දැනුවත් වුණා අපිට එහෙම දෙයක් දැනගන්න ලැබිලත් නැහැ. මොකද මමත් ක්‍රියාකාරී නියෝජිතෙක් වශයෙන් මේක ඉන්න නිසා මට කියන්න පුළුවන් දේශපාලන හස්තයක් මත අපි ක්‍රියාත්මකනේ. අපි පිටිපස්සේ ඉන්නේ මේ අසරණ වෙච්ච ජනතාව පමණයි කියන එක තමයි මට නම් කියන්න තියෙන්නේ. අපි සල්ලි කීයක් ගන්නවද ප්‍රශ්නයක් කතා කරන්නේ? නෑ, අපි සල්ලි ගන්න නෑ. සල්ලි නැති වෙන මිනිස්සු කතා කරන්න කියලා සල්ලි ගන්න ක්‍රමයක් නෑනේ සංජය. සල්ලි නැති වෙච්ච කෙනෙක් ළඟට ගියාම අපි සල්ලි ගන්න. එහෙනම් ඉතින් අපිට සල්ලි ගන්න පුළුවන් වෙන්නේ සෙන්ට්‍රල් බෑ. මොකද අපිට සල්ලි දෙන්න දඟලන හැබැයි ගොඩක් කට්ටිය. නමුත් ඒවට අපි යට වෙන්න ලඟු වෙන්න සූදානම් නැහැ. මොකද අයුක්ති අසාධාරණ වෙනින් පෙනී හිටිර නම් අපේ හොඳ උත්සාහයක් තියෙනවා. අපේ එකම චේතනාව තමයි ඒ අසරණ රටේ පිරිසට ව්‍යාපාරිකයන්, ව්‍යවසායකයන්, ඒ වගේ විවිධ ශ්‍රේත්‍රවල විවිධ අයට අපිට හැකි ප්‍රමාණයෙන් අපි මැදිහත් වෙලා ඒ කට්ටියගේ ප්‍රශ්න විසඳීමට තමයි අපි ආරම්භ කරගෙන තියෙන්නේ. මෙන්න මේක තමයි සත්‍යය. ඉතින් මේ සමාජ අර්බුදය වෙනුවෙන් අප සමාජීය කණ්ඩායමක් විදිහට එකතු වෙලා ඉන්නවා. අපි තමයි මගෙන් රටට කියන සංවිධානය. මේ සංවිධානයත් එක්ක සංවිධාන රාශියක් අත්වල බැඳගෙන ඉන්නවා. නොඑක් සංවිධානවල සභාපතිවරුන්, ලේකම්වරුන්, අනුශාසකවරුන් අපේ සංගමයත් එක්ක ඒකාබද්ධව කටයුතු කරනවා. ඉතින් ජනතාව වෙනුවෙන් හැමදාමත්ම පෙනී හිටින්නයි අපි සූදානම් වෙලා ඉන්නේ. මේ කටයුත්තේ එක්තරා නියමයක් තමයි අපේ මේ තිලකරත්න මහත්මයා. තිලකරත්න මහත්මයාත් මමත් ඇතුළු මේ අපේ කණ්ඩායම මහත් වෙහෙසක් දරන ඔබ වෙනුවෙන් සාධාරණයේ යුක්තිය ඉෂ්ට කරලා දෙන්න. ඉතින් හැමදාමත් අපි ඔබ සමගයි. ඔබට තියෙන ලීසින් ප්‍රශ්නයක් හෝ වේවා, මහ බැංකුවේට අදාළ අනුයුක්ත යම්කිසි ප්‍රශ්නයක් වේවා, රක්ෂණ වන්දි නොගිවීමක ප්‍රශ්නයක් වේවා, ඊටත් අමතරව ඔබලගේ වාහනයකට යම්කිසි හොරකමක් සිද්ධ වෙලා තියෙනවද, ගෙදර යම්කිසි හොරකමක් වෙලා තියෙනවද, නැත්නම් සමාජීය ප්‍රශ්නයක් තියෙනවද, ඉඩම මංකොල්ල ගන්න හදනවද, ඒ හැම දෙයක් වෙනුවෙන්ම අපි පෙනී සිටින්න සූදානම්. හැබැයි මතක තියාගන්න අපි මුදල් ගන්නෑ දේශපාලන ඇජෙන්ඩාවකින් තොරයි. ඒ වගේම තමයි මේ කරුණු සියලු දේ සත්‍ය විය යුතුයි. අපි නිරන්තරයෙන්ම අපි පෙනී සිටින්නේ සත්‍ය වෙනුවෙන් පමණයි. ඉතින් තිලකරත් මහත්මයා බොහොම ස්තුතියි ඔබතුමාගේ මේ කෙටි අදහසට. බොහොම ස්තුතියි. හරි.